කෝටි 480ක ෆයිනස්ලි රටින් ගෙන්වලා තිබෙනවා. භාවිතා කළ හැකි ෆයිනස් දැව මෙරට තිබියදී පසුගිය වසර තුනේදී රුපියල් කෝටි 480ක පමණ ෆයිනස් දැව මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් තමයි ස්වභාවික සම්පත් ිරසල් සංගමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ අප්‍රසාදයේ පළ වී ඇති බව ලංකාදීපයේ කියන්නේ. දැව සඳහා භාවිතා කළ හැකි ආකාරයේ පවතින ෆයිනස් වගා හෙක්ටයාර් 1200ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තියෙනවා. හෙක්ටයාර් 1764ක් පමණ ඉඩම් ප්‍රසංස්කරණ කොමිෂන් සභාව යටතේ තියෙනවා. තීම වෙද්දී සාමාන්‍යයෙන් පොදුවේ රුපියල් කෝටි 900කට පමණ දැව දඬු වාර්ෂිකදී මෙරටට ආනයනය කරනවා. දල වශයෙන් වසර 14කට පමණ ප්‍රමාණවත් ෆයිනස් දැව මේ රටේ තියෙනවා කියන එක තමයි පුවත්පතේ සඳහන් කරලා තින්නේ. මේ පිරිවැය අපරාධයක් කියන එකත් සඳහන් කරලා තියෙනවා. මේවා මේ ෆයිනස් ඒ කාලේ තුනී ලෑලි හදන්න විවිධ දේවල් වලට හෙලිකොප්ටර් වලින් දැම්ම විවිධ තැන් වල දැම්ම කඳු මුදුන් වල දාලා තියෙනවා. ඉතින් ඒවා යායට පැතිරලා තියෙනවා විශාල ගස් විදිහට තියෙනවා. ඉතින් ෆයිනස් කපන කොටත් ඇවිල්ලා විරෝධතා දක්වා ඉදන්නේ කපනවා විනාශ වෙනවා කියලා. ඉතින් ෆයිනස් ඉවත් කරලා ඉවරලා මේ වගේ දේශීය ශාක වර්ධනය කරනවා නම් මොකද මේවා ගොඩක් වෙලාවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ එක්කෝ ඉඩම් ප්‍රසංස්කරණ කොමිෂන් සභාවට තියෙන බිම් ඉතින් මේ බිම්බල මේ ඉවත් කරන්න ඕන තරම් ගස් තියෙනවා. මේව නැත්තම් දිර දිර යනවා, කඩා වැටෙනවා, ඕවා තමයි වෙන්නේ. ඉතින් මේව ඇත්තටම වවලා තිබෙන්නේ කිසිම වෙන දෙයකට ගන්න නෙමෙයි, මේ ඇවිල්ල කමර්ෂල් පර්පස් වලට වාපුවා. ඉතින් ඇයි මේක ගන්න නැත්තේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් රටින් එච්චර මුදලක් වියදම් කරන්නේ ඇයි කියලා තමයි චෝදනා එල්ල කරලා තිබෙන්නේ.